아이보안 한국어를 알고 싶다 뉴티그 마트메 외학하는 웨르사타네 한국말 선생님 오버터 몰라시트 외학하는 오간날라티에노아 모리카 외학하는 키안니 몰라디미가나가는 외학하는 웨르타 한국어를 만나다키는 포터 메 모리카 외학하는 삼반드 포터 මේ පාඩම් මාලාව සමග පොත ආශ්‍රිතව ව්‍යාකරණ ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔබ ඉන්නේ ද්විතීක මට්ටමේ. මේ මට්ටමට ඉන්න කලින් මූලික ව්‍යාකරණ හදාරලා එන්න. එහෙනම් අද අපි පාඩම පටන් ගන්නවා. අපේ පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය සිසු සිසුවියන් සියලු දෙනා ආදරයෙන් මේ පාඩමටත් පිළිගන්නවා. අපි අද ඉගෙන ගන්න ව්‍යාකරණ රටාව අපි හැමෝම වගේ දන්න ක්‍රියාපදයක් තියෙන රටාවක්. කදා. කදා කියන්නේ යනවා කියන තේරුමනේ. යනවා මේ ඉදිරියට ආ ආ යා කියලා එකතු වෙනවා. දැන් ඔයාලා මෙතෙක් ඉගෙනගත් ව්‍යාකරණ අතර මේ ඉදිරියට ආ ආ යෝ එන රටා ගොඩාක් තියෙනවා. මේ හැම එකකදීම එකම නීතියක් තමයි තියෙන්නේ. මෙතනටත් අදාළ වෙන්නේ ඒ නීතිය. දැන් ආ ආ යෝ කියන එක කොහොමද යෙදෙන්නේ කියලා කලින් ව්‍යාකරණ පාඩම්වලදී කියලා දීලා තියෙනවා. ක්‍රියාපදයේ මූලික රූපය අරගෙන බැලුවහම දා ඉවත් කරලා එන කොටසේ අවසානයේට එන මේ ස්වරය අනුව තමයි ආ ආ යෝ කියන කොටස යොදන්නේ කියලා දැන් ඔබ දන්නවා. එහෙනම් අපි මේ රටාව කොහොමද යෙදෙන්නේ කියලත් බලන්න යමු. මේ රටාව ක්‍රියාපදයක් අවසානයේට යොදන්න පුළුවන් වෙන මේ වගේ. යනවා කියන එක කොහොමද ක්‍රියාපදයකට එකතු වෙන්නේ? හදා කියන්නේ කරනවා කියන එකනේ. හදා කියන එක අවසානයේට අපි දාන්නේ යෝ, ඒ කියන්නේ හේ කියලා හැදෙනවා. හේ කදා කියලා කියන්නේ කරගෙන යනවා කියන තේරුම. කරගෙන යනවා. එක දිගට කරගෙන යනවා කියන තේරුම එනවා. බොදා කියන එක බලමු. බලනවා. බෝ කියන එකට ආයෙන්න ඕනේ. එතකොට බා කියලා හදනවා. බා කදා. බලාගෙන යනවා. එක දිගට කරගෙන යන දෙයක් තමයි එතනත් තියෙන්නේ. මන්දල් දා බලන්න. මන්දල් ඕ කදා. මන්දරෝ කදා. එතන හදාගෙන යනවා කියන තේරුම එනවා. දැන් බලන්න ක්‍රියාපදයේ ධාතු අවසානයේට ආ ආ යෝ කියන කොටස එකතු වෙලා කදා යනවා කියන ක්‍රියාපදය එකතු වුනහම ඉස්සරහා ක්‍රියාපදය කරගෙන ඉදිරියට යනවා කියන තේරුමත් එක්ක තමයි එකතු වෙන්නේ. මේ උදාහරණ බලන්න. බොදා බා කදා. බලනවා යනවා. මන්දල්දා මන්දරෝ කදා. හදනවා යනවා. චුම්බි හදා චුම්බි හේ කදා. ලැහැස්ති වෙනවා යනවා. දැන් මේ තේරුම අරගෙන බැලුවොත් බලාගෙන යනවා, හදාගෙන යනවා, ලෑස්ති කරගෙන යනවා, යමක් කරගෙන යනවා, ඉදිරියට යම් කිසි අරමුණක් ඇතුව ඒ ක්‍රියාව කරගෙන යනවා කියන තේරුමෙන් මේ රටාව යොදන්න පුළුවන්. අපි වාක්‍ය කිහිපයක් බලමු. කුංමිනේ සෙන්වරේස නත්තානනෙන් මුන්ජෙරල් පාකමයන්ස සෙරවුන් බොබල් මන්දිරෝයා හමිදා. කුංමින් කියන්නේ රටක වැසියෝ. සෙන්වරේසෝ නත්තානනෙන් මුන්ජෙ. ජීවත් වෙනකොට අපිට ඉදිනෙදා ඇතිවන ගැටලු තියෙනවා. මේ ගැටලු බාකමයන්ස බලාගෙන යන ගමන් සෙරවුන් බොබල් මන්දිරෝයා හමිදා. අලුත් නීති හදන්න ඕනේ. මොකද කාලෙන් කාලයට අපේ ජීවිතයට එකතු වෙන බඩු භාණ්ඩ, අපේ ජීවිතයට එකතු වෙන සේවාවන්, අපේ ජීවිතයට එකතු වෙන විවිධාකාර පුරුදු තියෙනවා. මේ දේවල් නිසා අපි කරන දේවල් වෙනස් වෙනවා. අපි කරන දේවල් වෙනස් වෙනකොට කලින් තිබ්බ නීති එක දිගට පවත්වාගෙන යන්න අමාරුයි. පොඩ පොඩ වෙනස් කරන්න ඕනේ. සමහර වෙලාවට තිබ්බ නැති අලුත් නීති එකතු කරන්නත් වෙනවා. මේක හැම රටකම සිදු විය යුතු දෙයක්. ඒ නිසා රටක වැසියන් කුම්මිනේ සෙන්වරේසෝ. රටක වැසියන්ගේ ජීවිතයෙන් කුම්මිනේ සෙන්වරේසෝ නත්තනෙනෙන් මුන්ජෙර ඇතිවන ගැටලු චල් බාකාමයන්සෝ හොඳට බලාගෙන යන ගමන් නැත්තං බාකාමයන්සෝ සෑරෝවින් බබල් මන්දරෝයා හමිදා. අලුත් නීති හදන්න ඕනේ කියන මේ වාක්‍යය හැදුවා මෙතන බලන ගමන් බලාගෙන යන ගමන් එක දිගට කළ යුතු ක්‍රියාවක් කියන එක තමයි මෙතන පෙන්වලා දීලා තියෙන්නේ. අපි තවත් වාක්‍යයක් බලමු. සෙරවුන් බබල් මන්දරෝ කමයන්ස කිජෝනේ බබල් සුජොං හෙයා හමිදා. සෙරවුන් බබල් මන්දල්දා හදනවා අලුත් නීති හදනවා හදාගෙන යන අතර මන්දරෝ කමයන්ස කිජෝනේ බබ් කියන්නේ කලින් තිබ්බ නීති කිජෝනේ බබ් සුජොං හෙයා හමිදා වෙනස් කරන්න වෙනවා තැනින් තැන. කිජෝනේ බබ් තියෙන නීති යමක් හදන අතර කියන්නේ නැතුව හදාගෙන යන අතර කියන තේරුමෙන් තමයි යොදලා තියෙන්නේ. කුම්මිනේ විහෙ සෙරවුන් බබ් සෙංගක්
하는 것이 라타베시안의 ජීවිතයට රටවැසියන් වෙනුවෙන් අලුත් නීති හදාගෙන යන්න නම් අපි 얘 ගැන හිතන්න එපා. ඔවුන්ගේ ජීවිතය ගැන දැනගෙන ඉන්න ඕනේ නීති හදන්න නම්. සේරවුන් බබල් සෙන්ගක් හනන් ගොත් අලුත් නීති ගැන හිතන එක ජොන්චි ඉනේ අම්මුයි මිදා. දේශපාලනය කරන අයගේ රාජකාරිය වෙන්නේ රටවැසියන් වෙනුවෙන් අලුත් නීති හිතලා බලන එක. මොන තැන් වලටද නීති අවශ්‍ය කියන එක හොයලා බලන එක. කුංමින විහාන් සේරවුන් බබල් සෙන්ගක් හේ කනන් ගොසි ජොන්චීනෙ අම්මුයිමිදා. සේරවුන් බබල් සෙන්ගක් හදා හිතලා බලන එක දේශපාලනය කරන අයගේ වගකීම නැත්තන් රාජකාරිය වෙනවා අම්මුයිමිදා. දැන් මෙතන යමක් කරනවා කියන එක නෙවෙයි කරගෙන යනවා. ඉදිරියට වෙමින් පවතින ඕන දෙයක් ගැන තමයි මෙතන කියලා තියෙන්නේ. ඒ නිසා ආකදා කියන එක යෙදුවා බාකාමයන්සෝ මන්දිරෝකාමයන්සෝ සෙන්ගක් හේ කනෙන් ගොසි කියන කොටස් වලින් අපිට මේ රටාව දැක ගන්න පුළුවන්. නිතරම අලුත් නීති හදනවා කියලා කිව්වහම පිරෝහල්තේ පිරෝහදා කියන්නේ අවශ්‍යයි කියන එක. පිරෝහල්තේ මදා අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙලාවක් ඇති වුණාම ඒ වෙලාවට සේරවුන් බබල් මන්දිරෝ කනෙන් ගොසි ජුන්යෝහමීදා. අන්න ඒ වගේ අදහසක් තමයි මේ වාක්‍ය කීපෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. තාහදා කියන වචනය බලන්න. තාහදා කියන්නේ ඔක්කොම කරනවා, කරලා ඉවර කරනවා කියන තේරුම. තාහෙස්සයෝ ඔක්කොම කරලා ඉවරද? නේ, තාහෙස්සයෝ ඔව් කරලා ඉවරයි. තාම කරලා ඉවර නෑ කියනවා නම් අනියෝ අජික් තාමොත්තෙස්සයෝ. ඔය විදිහට තාහදා තාහෙස්සයෝ කියලා කියන්නේ යමක් කරලා ඉවරයි කියන තේරුමෙන්. යමක් සිදු වෙලා ඉවරයි කියන තේරුමෙන් තා තෙදා කියලත් කියනවා. තා තෙස්සයෝ වැඩේ ඉවරයිද සිදු වෙලා ඉවරයිද කියන අහන තේරුමෙන්. වැඩේ සිදු වෙලා ඉවරයිද කියන තේරුමෙන් තා තෙස්සයෝ. නේ, තා තෙස්සයෝ ඔව් වැඩේ ඉවරයි, සිදු වෙලා ඉවරයි කියන තේරුම. අජික් තා අන්දෙස්සයෝ තාම වැඩේ ඉවර වෙලා නැහැ. අජික් අන්දෙස්සයෝ. තමා කරන දෙයක් නම් තා මොත්තෙස්සයෝ කියන්න පුළුවන්. මම කරලා ඉවර නැහැ තාම. නැත්තම් තමා කරන දෙයක් නෙවෙයි, තමාගේ වගකීම යටතේ. නැත්තම් මං බලාගෙන ඉන්නවා යමක් වෙනකන් තාම ඒක වෙලා නැහැ කියලා මට පේනවා. එතකොට මට කියන්න පුළුවන් අජික් තා අන්දෙස්සයෝ. අන්දෙස්සයෝ තාම සිදු වෙලා නැහැ, ඉවර වෙලා නැහැ කියන තේරුමෙන්. දැන් මේ තාහදා තා තෙදා කියන වචන දෙක ඔයාලා දැනගත්තා. මේවටත් අපිට පුළුවන් අපි අද ඉගෙන ගත්ත රටාව එකතු කරන්න. චකප් කියලා කියන්නේ යම්කිසි වැඩක් කියන තේරුම. යම්කිසි දෙයක් නිර්මාණය කරලා හදාගෙන යනකොට චකප් කියලා කියනවා. චකප් තා හේකායෝ. තා හේකායෝ ඔක්කොම කරගෙන යනවා. මොකද්ද මෙතන කියන්නේ? කරලා ඉවරයි කියන එක තමයි අරමුණ. ඒ අරමුණ කරා යමින් ඉන්නවා කියන තේරුම තමයි මෙතන තියෙන්නේ. කරලා ඉවර නෑ, කරලා ඉවර වෙන්න ළඟයි. අන්න එතනදී අපිට මෙහෙම කියන්න පුළුවන්. තා හේකායෝ. තා හේකායෝ. නැත්තං සිදුවීමක් ඉවර වෙන්න ළඟයි. ඉවර වීම තමයි අරමුණ. මේ ඉවර වෙන මේ අරමුණට ළඟයි. තව චුට්ටකින් ඉවර වෙනවා. තා තේකායෝ. තා තේකායෝ කියලා කියන්න පුළුවන්. තහේකායෝ. තා තේකායෝ. අපේ රටාව මෙතනදී අපට බලා ගන්න පුළුවන්. කන්නාදා කියන වචනේ බලන්න. කන්නාදා කියන්නේ ඉවර වෙනවා කියන එකනේ. ඉවර වේගන යනවා. ඒ කියන්නේ ඉවර වෙන්න ළඟයි කියන තේරුම. ඉජේ තා කන්නාකායෝ. ඔක්කොම ඉවර වේගන යනවා. දැන් ඉවර වෙන්න ළඟයි. තා කන්නාකායෝ. තා තෙස්සයෝ. තා හේකායෝ. ඔය විදිහට කියන්න පුළුවන්. අපි ගුණපදයකටත් මේවා දාලා බලමු. මේ ගුණපද ගැන කතා කරද්දී අපි දන්න හැම ගුණපදයකටම මේක යොදනවාද කියලා චුට්ටක් උදාහරණ එක තමයි බලන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් යෙදුම් කීපයක් අපි බලමු. කිප්තා කියලා කියන්නේ ගැඹුරුයි කියන එකනේ. තම්තා කියලා කියන්නේ එක වගේ කියන තේරුම. තල්මස්සයෝ කියලා කියනවා. ඉස්සෙල්ලම කිප්තා බලමු. පාමි කිප්තා කියන්නේ රැය ගැඹුරුයි කියන තේරුම. අපිට හිතා ගන්න පුළුවන් එතකොට රැබෝ වෙලා කියන තේරුම කියලා. පාමි කිප්තා. අපේ රටාව දාලා බලමු. කිප්පෝ කදා. පාමි කිප්පෝ කයෝ. ඒ කියන්නේ රැබෝ වීගෙන යනවා. කිප්පෝ කයෝ. රැබෝ වීගෙන යනවා කියන තේරුම. තම්තා කියන වචනෙත් බලමු. සාමාන්‍යයෙන්
දෙමව්පියෝ සහ දරුවන් අතර ඒ සමානකම පෙන්වන්න මේ වචනේ ගොඩක් වෙලාවට යොදනවා. "ඔම්මා අප්පරේ තල්මස්සාය" "අම්මයි තාත්තයි වගේමයි" කියලා කියනවා ළමයෙක් ගැන කියනකොට. තොංසෙන්ගෙන් "ඔම්මාරේ තල්මස්සාය" "චොනෙන් අප්පරේ තල්මස්සාය" "තොංසෙන්ගෙන් ඔම්මාරේ තල්මස්සා" "නෝරේරේ චරය" "අම්මට හොඳට සින්දු කියන්න පුළුවන්" "නංගිට නැත්තම් මල්ලිට හොඳට කියන්න පුළුවන්" "අම්මා වගේ" "ඔම්මාරේ තල්මස්සා" "하지만" "නමුත්" "저는 아빠를 닮아서 음치예요." 메타는 뭐까지 기억나대니? 애우나한테 마마 하지만 저는 아빠를 닮아서 다따트 신두기하는 배루했디. 음치기는 왔잖아요. 하리 라사왔 왔잖아요. 음치기를 기하니 신두기하는 배리아였다. 고처라 개가할기우왔 한다 비타베니네 헬라스네다. 한다 기아가는 배 고닥벨아다 다알렛 네티베나 볼왕 한다 소래야 하리에테니 네티아이트 음치기를 기하나. 다따 음치 마맛 다따 와게 음치 케네 케라 다마이 메달 키아니. 단 탈음따 키에는 메 왔잖아요. 모나 와게 왔잖아요. 데케로 알아다 데이른 메티. 동생은 엄마 닮았어요. 저는 아빠를 닮았어요. 우리 작은 동생은 5살인데 점점 아빠를 닮아가고 있어요. 분치 난기 냈던 분치 말리 5살인데 점점 아빠를 닮아가고 있어요. 모카드미 키아니. 다따 와게 왜그네 하나와 කියලා කියනවා. 담따 කියනකට 아카다 එකතු කරලා go 있어요 එකතු කරලා තියනවා. 이 කියන්නේ මේ වෙලාවේ වෙමින් පවතින ක්‍රියාවක්. 아빠 닮아 가고 있어요 කියලා කියන්න පුළුවන්. දැන් මෙතන අපි කලින් ඉගෙන ගත්ත රටාවලුත් එකතු කරලා තියෙනවා. 푼치 උදාහරණයක් පෙන්නන්නම්. 케크타다. 케크타다 කියුවාම 케크테카요 කියලා කියන්නේ නැහැ. 높다. 높아가요. 예쁘다. 예뻐가요. කොහොමද අපිට මේ අද අපි ඉගෙනගත්ත රටාව මේවට යොදන්න පුළුවන්? කල්පනා කරලා බලද්දී කෙකතදා නොප්තා එප්පුදා වගේ ගුණපද අවසානයේට අපි ආ යෝ ජීදා කියන එක එකතු කළොත් මෙන්න මෙහෙම හැදෙනවානේ. බලන්නකෝ. කෙකතෙජිදා නොප්පාජිදා එප්පාජිදා. දැන් මේ වචන වලට අපිට පුළුවන් අද ඉගෙනගත්ත මේ රටාව එකතු කරන්න. මෙන්න මේ වගේ. කෙකතෙජෝ කයෝ නොප්පාජෝ කයෝ එප්පාජෝ කයෝ. ඔය විදිහට කියන්න පුළුවන් කියලා මං හිතනවා. නොපාජෝ කයෝ, යෙප්පාජෝ කයෝ, කෙකතේජෝ කයෝ. කලින් කිව්වා වගේ ගුණපද හැම එකකටම වගේ මේ ආයෝ කදා එකතු කරන්න ටිකක් අමාරුයි. මොකද ඒකේ අරුතත් එක්ක එකතු වෙන දෙයක්නේ. දැන් අපි ද්විතීක මට්ටමේ ව්‍යාකරණ බැලුවොත් සමහර වෙලාවට හැම ක්‍රියාපදයකටම හැම ගුණපදයකටම යොදන්න අමාරු රටාවල් තියෙන්න පුළුවන්. හේතුව වෙන්නේ අරුත ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා හිතනවා නම් අරුත ගැලපෙනවා කියලා ව්‍යාකරණ රටාව යෙදුවට කමක් නැහැ. නමුත් ඒ යොදන අතර ඔයාලා බලන්න ඕන දෙයක් තමයි කොරියානු සමාජයේ කොරියානු ජාතිකයෝ මේ පදයට මේ රටාව යොදනවාද කියන එක හොයලා බලන්න ඕනේ. මම මේ කියන දේ මං කියන විදිහට කොරියානු අය කියනවාද කියන එක හොයලා බලන්න ඕනේ. ඒක ඔයාලගේ ද්විතීක මට්ටමේ සිට ඉහළට උසස් මට්ටමට යන මාර්ගය වෙනවා. කොරියානු භාෂාව හොඳට කතා කරන්න පුළුවන් කොරියානු භාෂාව හොඳට හසුරවන්න පුළුවන් කියලා කියන්නේ මෙන්න මේ දැනුම ඔයාලට තියෙන වෙලාවට. ව්‍යාකරණ විතරක් දැනගත්තට මදි මේ ව්‍යාකරණ හැම තැනටම යෙදෙනවද කොයි තැනදීද යෙදෙන්නේ නැත්තේ කියන එක මේ ව්‍යාකරණ කොහොමද යෙදෙන්නේ කියලා හොයලා බලන එක ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන දෙයක්. Tamanට පුළුවන් මේ දේවල් හොයාගන්න ඒකට ගුරුහරුකම් ලබා දෙන්න ගුරුවරුන්ට පුළුවන්. ඉතින් ඔයාලට මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ ද්විතීක මට්ටමේ සිට දැන් ඔබ ඉහළට යනකොට මේ වගේ සංකීර්ණ ව්‍යාකරණ රටා ඔබට ලැබෙනවා. මේ දේවල් ඉගෙන ගන්නකොට කවුරුත් කියන එක කටපාඩම් කරලා විතරක් මදි. ඔයාලත් ගවේෂණය කරන්න දැන් පටන් ගන්න ඕනේ. කොහොමද ගවේෂණය කරන්නේ? කොරියානු භාෂාවෙන් කතා කරන ටෙලිනාට්‍ය හෝ චිත්‍රපටි බලන්න පුළුවන්. කොරියානු භාෂාවෙන් ඔවුන් කතා කරන ඒවා අහන් ඉඳලා ඔවුන් එක්ක සංවාදයේ යෙදෙන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව ඔබ ඉන්නේ කොරියාවේ නම් කොරියානු ජාතිකයොත් එක්ක වැඩිපුර කතා කරන්න උත්සාහ කරන්න. කොරියාවේ ජීවත් වෙන අතර කොරියානු මිතුරන් මිතුරියන් ඇති කරගෙන ඔවුන් එක්ක යම්කිසි තේමාවක් ඔස්සේ කතාබස් කරන්න පුරුදු වෙන්න. නිකං පුද්ගලික කරුණු ඕපදූප වගේ දේවල් නෙවෙයි මම කියන්නේ. යම්කිසි තේමාවක් අරගෙන ඒ ගැන එකිනෙකාගේ අදහස් එකිනෙකා දන්න දේවල් කතාබස් කරන්න පුරුදු වෙන්න. මම මේ ඉතාමත් වැදගත් දෙයක් කියන්නේ කොරියානු භාෂාව හරියට ඉගෙන ගන්න උවමනාවෙන් ඉන්න ඔබට. දැන් මේ අද අපි ඉගෙන ගත්ත රටාව යමක් කරනවා කියන එක නෙවෙයි
යමක් කරගෙන යනවා කියන අරුත එකතු වෙන රටාවක්. ඒ නිසා මොන වගේ ක්‍රියාපදවලටද මොන වගේ ගුණපදවලටද මේක යොදන්න පුළුවන් කියන එක ඒ අවස්ථාන ඔයාලට පෙන්නලා දුන්නා. අවසානයේ ඔබට මතක් කරේ ඔබත් මොන වගේ පදවලටද මේක යොදන්න පුළුවන් කියලා හොයලා බලන්න. ඔබ හදන වාක්‍යයක් මං කැමති කියවලා බලන්න. එහෙනම් මේ channel එක subscribe කරලා ඊළඟ පාඩම් සමග එකතු වෙන්න. ඔබට සුබ දවසක්.